Teruan sarnai, aibawan. Ekol hasreniya keti sadhan buddha dharmi. Namaveni padama buddha dhamin kelivan sitimeha vipansime nidahasa kiyena padama sambandhen keti sadhan vicharaya emanathnam keti sadhan padamata adala vedagathma karunu api vibhagayata muhuna dennata balaporottuen sudanamin sitina duwala putala hemadenatama pahasuwak vidihata sakatcha karannata බලාපොරොත්තු වෙනවා අදහස් කරනවා මේ සියලු සාකච්ඡාවන් අපි සිදු කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් බව ඔබ මේ වෙන විටත් දන්නවා නොදන්න කෙනෙක් නම් පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට YouTube එකේ search කරලා බලන්න එතකොට මෙන්න මේ විදිහේ ලාංඡනයක් එක්ක පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා ඉතින් බොහෝ සාකච්ඡාවන් අපගේ නාලිකාව ඔස්සේ ඔබට අධ්‍යයනය කරන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි. වැඩි කතා නොකර අපි යමු පාඩම සාකච්ඡා කරන්නට. හිතන්නට සහ විමසන්නට ඕනෑම කෙනෙක්ට අයිතියක් තිබෙන බව බුදුදහමේ අනුමත කරනවා. බුදුදහමේ අදහසට අනුව බුදුදහමේ ඉගැන්වීම් වලට අනුව ඕනෑම කෙනෙක්ට හිතන්නට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම හිතන්නට කල්පනා කරන්නට අවස්ථාවක් ලබා නොදී තිබුණු ආගමක වටපිටාවක් පරිසරයක් තිබුණු කාලවකවානුවක තමයි බුදුරජාණන් වහන්සේ කේසපුත්ත කියන නියම් ගමට වැඩම කරන්නේ. කේසපුත්ත කියන නියම් ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සිටිනවා කියලා දැනගත්තට පස්සේ තමයි කේසපුත්තේ හිටපු කාලාම ගෝත්‍රයට අයත් මිනිසුන් බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණියේ. කේසපුත්තේදී කාලාම ගෝත්‍රයට අයත් මිනිසුන් සඳහා මිනිසුන් උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ සිතීමේ සහ විමසීමේ අගය එහෙම නැත්නම් සිතීම සහ විමසීම සඳහා බුදුදහමේ උගන්වලා තිබෙන ඉගැන්වීම් කාලාම සූත්‍ර දේශනාව ඇසුරින් දේශනා කළා තියෙන්නේ. ඒ හා සම්බන්ධ සිදුවීම් අපි මේ විදිහට බලමු. ඉතින් කේසපුත්තේට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සිටිනවා කියලා දැනගත්තට පස්සේ කාලාමවරු බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණියා. පැමිණිලා මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට විස්තරය ඉදිරිපත් කරන්නේ. ස්වාමීන් වහන්ස බොහෝ මහණ බමුණෝ කේසපුත්තේට එති. ඔව්හු තම තමන්ගේ ආගමික මතයම පවසති. ඒටම ප්‍රශංසා කරති. අනුන්ගේ මතයට ගරහති. හෙලා දකිති. බැහැර කරති. තවත් මහණ බමුණෝද සිය මතයම කියමින් පසසමින් අනුන්ගේ මතයට ගරහමින් හෙලා දකිමින් ප්‍රතිවාද නගති. මහණ බමුණෝ එවැගේම ශ්‍රමණවරු මේ හැමදෙනාම බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ඉගැන්වීම තමයි නිවැරදි කියලා ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයගේ සියලුම ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් දකින්නට පුළුවන්. ස්වාමීනි මේ මහණ බමුණන් අතරින් කවරෙක් සත්‍ය ප්‍රකාශ කරද්ද කවරෙක් අසත්‍ය ප්‍රකාශ කරද්දැයි අපතල උපදින්නේ සැකයකි විමතියකි. බුදුරජාණන් වහන්ස මේ හැමදෙනාම ඉදිරිපත් කරන විවිධ ආකාරයේ ආගමික ඉගැන්වීම් අදහස් සුදහස් ගැන හිතනකොට අපිට සැකයක් ඇති වෙනවා. එවැගේම විමතියක් අපිට ඇති වෙලා තියෙනවා කවුද මෙතනින් ඇත්ත කියන්නේ කවුද අසත්‍ය ප්‍රකාශ කරන්නේ කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කේසපුත්තේ කාලාමවරු බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ කොහොමද පිළිතුරු ලබා දීලා තිබෙන්නේ? කාලාමේනි තොප සැක ඉපදවීම සුදුසුය. කවරෙක් සත්‍ය කියන්නේද? කවරෙක් අසත්‍ය කියන්නේ දැයි සැකය විමතිය මතු කිරීම සුදුසුය. සුදුසු තැන්හිම ඔබ තුළ සැකයිපදී තිබේ. කාලාමවරුනි නුඹලා මේ සැකයක් උපදවාගෙන තියෙන්නේ සැකයක් උපදවාගත යුතු අවස්ථාවකදී. ඒ නිසා ඔබ සැකකරන එක විමතියක් ඔබට ඇති වෙලා තියෙන එක සාමාන්‍ය දෙයක්. සුදුසු තැනදීම තමයි ඔබ සැකය විමති ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඔබ තුළ සැකය ඇතිවීම සාධාරණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඊට පස්සේ සැකයෙන් විමතියෙන් යුක්තව ආගමික අදහස් උදහස් ඒ ඉගැන්වීම් ගැන හිතමින් සිටින්නට යන්නට එපා. කවුරු හරි යම් කිසි දෙයක් ඉදිරිපත් කරනවා නම් ඒක මෙන්න මේ කරුණු අනුව ඔබ නිවැරදිද සත්‍යද අසත්‍යද කියලා තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කරුණු කොටස් දෙකක් යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. කරුණු 10ක් යටතේ යමක් පිළිගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
එවගේම යම් කිසි දෙයක් පිළිගැනීම සඳහා අනුගමනය කළ යුතු ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි බලමු මේ පාඩමට අදාළ සිතීමේ සහ විමසීමේ අගය බුදුදහමේ ගැන්වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන පාඩමේදී අපිට ඒ ගැන කතා කරන්නට පුළුවන්. කාලාම සූත්‍රයේ තියෙන ඉගැන්වීම් දෙක ප්‍රධානයි. යමක් පිළිගැනීමේදී අනුගමනේ පිළි නොගැනීමට, යම් කිසි දෙයක් එකහෙලාම පිළිගන්නට එපා කියලා කරුණු 10ක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි දෙයක් පිළිගැනීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක හතරකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පාඩමේ මේ පාලි පාඩේ පාලි කොටස සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනදී ඔබට පාලි කොටසත් ඉදිරිපත් කරලා තියෙනවා, ඒ ඔබගේ වැඩි දැනුම සඳහා. ඉතින් පළවෙනි කාරණේ මම ඔබට මතක් කළා, බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් අනුව යම් කිසි දෙයක් පිළි නොගන්න, එහෙම නැත්නම් පිළිගන්නට එපා කියලා දේශනා කළා තියෙනවා. මා කියන එකකින් පාලි භාෂාවේ කියවෙන්නේම එපා කියන අදහස. එපා කියන අදහස. එතකොට මා අනුස්සවේන ආරංචි මාත්‍රයෙන්, එහෙම නැත්නම් ඇසූ පමණින් යම් කිසි දෙයක් පිළිගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට දෙවැනි කාරණය, මේවනම් අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතු කාරණාවන්. ඒ නිසා කීප වතාවක් කියවලා මේවා පාඩම් කරගන්න. ඔන්න දෙවැනි කාරණය, මා පරම්පරාය, පරම්පරාගතව පැමිණුණා කියලා යමක් පිළිගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණේ ආරංචි මාත්‍රයෙන් පිළිගන්න එපා, මා අනුස්සවේන, පරම්පරාවෙන් පැවතෙන නිසා පිළිගන්නට එපා, මා පරම්පරාය. ඊළඟට තුන්වෙනි කාරණේ මා ඉතිකිරාය, මා ඉතිකිරාය කියලා කියන්නේ මා ඉතිකිරාය මේ මෙසේ වී යයි කටකතා මගින් පිළිගන්න එපා. කටකතා වලින් අපිට ආරංචි ලැබෙන්න පුළුවන් මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා. මේ මෙසේ වී යයි කටකතා මගින් පිළිනොගන්න, මා ඉතිකිරාය කියලා සඳහන් වෙන්නේ අන්නේ කාරණේ. ඊළඟට මා පිටක සම්පදානේන, ඊළඟ කාරණය මා පිටක සම්පදානේන කියලා සඳහන් වෙනවා. අපගේ ඉගැන්වීම් සමග ගැලපේ යයි කියා, අපගේ ඉගැන්වීම් සමග ගැලපෙනවා පිටක ග්‍රන්ථවලට, එහෙම නැත්නම් ආගමික ග්‍රන්ථවල සඳහන් වෙන කාරණයක්. ඒ විදිහට පිළිගන්නට එපා කියලා බමුණන්ගේ ඉගැන්වීම අනුව අනිවාර්යයෙන්ම වේදේ යම් කිසි දෙයක් උගන්වලා තිබුණා නම් ඒක අනිවාර්යයෙන්ම හැමෝම එකහෙලාම පිළිගත යුතුයි. ඒ පිළිබඳව තර්ක විතර්ක කරන්නට බෑ. දේවවාදී බොහෝ ඉගැන්වීම්වල ඒ ලක්ෂණ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මා පිටක සම්පදානේන, පිටක ග්‍රන්ථවල සඳහන් වූ පමණින් ආගමික ඉගැන්වීමක් හෝ යම් කිසි ඉගැන්වීමක් අදහසක් පිළිගන්නට එපා කියලයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව බවට පත් වෙන්නේ. ඊළඟට න්‍යායානුකූලයයි කියා, මා ණය හේතු, මා ණය හේතු කියලා සඳහන් වෙන්නේ ඒ කාරණය. න්‍යායාත්මකව බැලුවට පස්සේ එතනදී ඒක හරි කියලා අපිට හිතෙන්න පුළුවන්. මා ණය හේතු න්‍යායානුකූලව හරි වුණාට ඒක සමහර තැනකදී නිවැරදි නොවෙන්නට පුළුවන්. මා ණය හේතු න්‍යායානුකූලව නිවැරදි කියලා පිළිගන්නට එපා. ඒ වගේම මතුපිට ස්වරූපය අනුව පිළිගන්නට එපා. තම දෘෂ්ටි අනුව සැසඳෙන්නේ යයි කියා පිළිගන්නට එපා. ඒ වගේම සුදුසු බව පෙනේ යයි කියා සුදුසුයි වගේ පේනවා, ඒ නිසා පිළිගන්නට ඕන කියලා එකක් නැහැ. එහෙම පිළිගන්නටත් එපා. මේ ශ්‍රමණය අපගේ ගුරුවරයා යයි කියා, මා සමනෝ නෝ ගරු, මගේ ශ්‍රමණයින් වහන්සේ, එහෙම නැත්නම් මගේ ආගමික ශාස්ත්‍රවරයා පිළිගත්ත හැකි කෙනෙක්, ඒ නිසා මගේ ආගමික නායකයා කියන දේ මම පිළිගත යුතුයි කියලා එකක් නැහැ. මා ආකාර පරිවිතක්කේන, මා ආකාර පරිවිතක්කේන කීවෙනි කාරණේද කියලා අපි බලමු. හත්වෙනි කාරණේ පෙනෙන ආකාරයට හරි කියලා පිළිගන්නට එපා කියන එක. පෙනෙන ආකාරයට හරි කියලා පිළිගන්නට එපා කියන එක තමයි මා ආකාර පරිවිතක්කේන කියලා කියන්නේ. මා ආකාර පරිවිතක්කේන. ඊළඟට ඊළඟ කාරණය
මාදිට්ටි නිජ්ජා නක්කත්තියා කියන නක්කන්තියා කියන කාරණය. හත්වෙනි අටවෙනි කාරණය. අටවෙනි කාරණේ මාදිට්ටි නිජ්ජා නක්කන්තියා කියන කාරණය තම දෘෂ්ටියට අනුව හරි කියලා පිළිගන්නට එපා කියන එක. ඊළඟට ඊළඟ කාරණය මා බබ්බ රූපතාය. මා බබ්බ රූපතාය. මා බබ්බ රූපතාය මොකක්ද? මා බබ්බ රූපතාය කියලා කියන්නේ නවවෙනි කාරණේ. මා බබ්බ රූපතාය සුදුසු බව පෙනේ කියලා. සුදුසුයි වගේ කියලා හිතලා යම්කිසි දෙයක් පිළිගන්නට එපා කියලයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. ඒ වගේම මා සමනෝ නොගරූති. තමන්ගේ ශ්‍රමණයින් වහන්සේ ගරු කටයුතු කෙනෙක්. එහෙම කියලත් යමක් පිළිගන්නට එපා කියලයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තිබෙන්නේ. මේ කාලාම සූත්‍රයේ සඳහන් වෙන කාරණාවන් 10 යම්කිසි දෙයක් පිළිගැනීමේදී මේ කරුණු 10 පාවිච්චි කරන්නට එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හරි, ඊළඟට 5 අංකයේ යටතේ අපි බලමු යමක් පිළිගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. මොනවද? යදාතුම්හේ කාලාමා අත්තනාව ජානෙහියාත ඉමේ ධම්මා අකුසලා ඉමේ ධම්මා සාවච්ඡා ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තං තීති අත තුම්හේ කාලාමා පජෙහෙයාත. ඒ විදිහට දේශනා කරනවා යම් කලක කාලාමේනි අත්තනාව ජානෙයාත තමාම දැනගන්න ඉමේ ධම්මා අකුසලා මේ ධර්මය අකුසල ධර්මයක් ඉමේ ධම්මා සාවච්ඡා මේ වැරදි දෙයක් ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා නුවණැත්තන් විසින් ගරහා කරන ලද දෙයක් ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තං තීති මේ දෙය දීර්ඝ කාලීනව බොහෝ දෙනෙක්ට අහිත පිණිස පවතින්නට පුළුවන් කාරණයක් අත තුම්හේ කාලාමා පජෙහියාත ඒ වගේ දේවල් නම් අනිවාර්යෙන්ම වැරදි නම් ඒ වගේම අකුසල් නම් නුවණැත්තන් විසින් ගරහා කරන ලද දෙයක් නම් ඒ වගේම බොහෝ කාලයක් බොහෝ දිනකට අහිත පිණිස පවතින දෙයක් නම් ඒ දේවල් දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිටකවල සඳහන් වුණත් ආගමික ශාස්ත්‍රෝවරයෙක් විසින් ඉදිරිපත් කළත් ඒ මොනවා වුණත් මෙන්න මේ විදිහට බලනකොට කුසල්ද අකුසල්ද කියලා බලනකොට කුසල් නම් ඒක අනුගමනය කළ යුතුයි, පිළිගත යුතුයි. අකුසල් නම් බැහැර කළ යුතුයි. නිරවද්‍ය නම් එහෙම සාවද්‍ය නම් නිරවද්‍ය නම් වැරදි නැත්තං පිළිගත යුතුයි, ඒක අනුගමනය කළ යුතුයි. සාවද්‍ය වැරදි නම් ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි, දුරු කළ යුතුයි. නුවණැත්තවුන් විසින් ගරහන ලද්දේද ගරහා කරන ලද දෙයක් නම් ඒ දුරු කළ යුතුයි, පසසන ලද දෙයක් නම් ඒ අනුගමනය කළ යුතුයි, පිළිගත යුතුයි. දුක් පිණිස වේද හිතසුව පිණිස වේද. දුක් පිණිස පවතිනවා නම් ඒ දේවල් දුරු කළ යුතුයි, හිතසුව පිණිස පවතිනවා නම් ඒ දේවල් අනුගමනය කළ යුතුයි. එහෙනම් කුසල්ද අකුසල්ද, නිරවද්‍යද සාවද්‍යද, නුවණැත්තන් විසින් ගරහන ලද්දේද පසසන ලද්දේද, දුක් පිණිස වේද හිතසුව පිණිස වේද කියලා පරීක්ෂා කරලා බලලා කුසල් නම් පිළිගත යුතුයි, වැරදි නැත්නම් පිළිගත යුතුයි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද දෙයක් නම් පිළිගත යුතුයි, දුක් පිණිස පවතින්නේ නැත්නම් හිතසුව පිණිස පවතිනම් ඒ දේවල් පිළිගත යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ. ඉතින් සමාජයේ ජීවත් වෙන සියලුම දෙනාටම නිදහස අවශ්‍යයි, නිදහසක් තිබෙන්නට ඕන. ඒ නිදහස ප්‍රභේද කරන්නට පුළුවන් ආගමික වශයෙන් පුද්ගලයාට තිබෙන නිදහස, ආර්ථික වශයෙන් තිබෙන නිදහස, ඒ වගේම දේශපාලනික වශයෙන් තිබෙන නිදහස සහ සමාජීය නිදහස කියන නිදහස පුද්ගලයාගේ ජීවිතය හා සම්බන්ධයි. ඉතින් ඒ ආකාරයේ නිදහසක් පුද්ගලයාට තිබෙනවා. කායික වාචසික හා මානසික වශයෙන් ක්‍රියාවට නැංවීමට කවරකුට උවද අවස්ථාව තිබිය යුතු මානව ධර්මයේ තමයි නිදහස. කායික වශයෙන්මුත් වාචසික වශයෙන් සහ මානසික වශයෙන් පුද්ගලයෙක්ට ක්‍රියාවට නංවන්න පුළුවන්, පුද්ගලයෙක්ට භුක්ති විඳින්නට පුළුවන් වැදගත්ම මානව ධර්මයක් තමයි නිදහස කියලා කියන්නේ. නිදහසේ පදනම මොකක්ද? එහෙමනම් සිතා විමසා ක්‍රියා කිරීම සඳහා අවස්ථාව ලබා දීම. නිදහස තිබුණේ නැති වුණාම මේ ගැන්වීම තමයි පිළිගත යුතු. ඉමේ
මේ ධර්මයම පිළිගත යුතුයි කියලා සඳහන් වෙන කාරණේ. එතකොට එතනදී ආගමික මේ වශයෙන් හිර කර තැබීමක්, සිර කර තැබීමක් සිදු වෙනවා. එහෙමනම් නිදහස ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ ඒ පදනම ලබා දුන්නු ආකාරය බලන්ද කාලාම සූත්‍රයට අනුව කොච්චරනම් පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වූ සමෙහි පැවති වෛදික බ්‍රාහ්මණ ආගමික ඉගැන්වීම් වල ස්වභාවය තමයි නිදහසක් තිබුණ නැහැ. ආගමික මේ වශයෙන් සිර කර තබලා තිබුණා. ඒ වගේම පිළිගත යුතුම යයි ඇදහීමට විශ්වාස කිරීමට පොළඹවන ලද ඉගැන්වීම් පැවතුණා. පිළිගත යුතුමයි. මහා බ්‍රාහ්මන් විසින් වේද ග්‍රන්ථ තුලින් යමක් ඉදිරිපත් කර තිබේද එය ඒ ආකාරයෙන්ම පිළිගත යුතුයි කියලයි බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ උගන්වා තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කාලාම සූත්‍රය ඊට වඩා හාත්පසින් සුවිශේෂිත ඉගැන්වීමක් වෙනවා. අපි කතා කරපු කරුණුත් එක්ක ඒ කරුණු සියල්ලක්ම කෙටි කරලා ගත්තට පස්සේ පොත්කලයාගේ චින්තනය අගය කරනවා. පොත්කලයාට හිතලා මතලා කල්පනා කරලා යම්කිසි දෙයක් තේරුම් ගන්නට, යම්කිසි දෙයක් පිළිගන්නට අවස්ථාව ලබා දෙනවා. විමර්ශන අයිතිය, යම්කිසි දෙයක් ගැන විමසා බලන්න පුළුවන්කම තියෙනවා. ආගමික මේ වශයෙන් විමර්ශක වගේ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය පවා බුද්ධත්වය ගැන පවා විමසීම් කරන්නට කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නිදහස අගය කරලා තියෙනවා. කාලාම සූත්‍රයේ ඇසුරින් ඒ වගේම බුදුදහම ඉගැන්වෙන සිතීමේ සහ විමසීමේ නිදහස කියන කාරණේ යටතේ පුද්ගලයාගේ චින්තනය අගය කරලා තියෙනවා. චින්තන නිදහස ලබා දීලා තියෙනවා. විමර්ශන අයිතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම හැමාංශයකටම නිදහස ලබා දීලා තියෙනවා. කාලාම සූත්‍රයට අනුව කුසල අකුසල සීමාවන් තුළ රැඳී පවතිනවා. සිතා විමසා ක්‍රියා කිරීමට පුද්ගලයාව යොමු කරවනවා. කුසල අකුසල සීමාවන් තුළ රැඳිලා ඉන්නට පුළුවන්. කුසල කර්ම එහෙම නැත්නම් කුසලයේ යහපත පිණිස පවතින දෙයක් අකුසලෙන් දුරු වෙන්නට පුළුවන්. ඒ වගේම හිතා විමසා කටයුතු කරන්නට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම බුදුදහම අපට මඟ පෙන්වනවා තර්ක ගතානුගතිකත්වයෙන් තොරවීමට, තර්කය න්‍යාය වැනි බුද්ධිවාදී පෙළඹවීම් වලින් තොරවීමට. මේ කාලාම සූත්‍රයේ සඳහන් වෙන කරුණු අනුව බැලුවට පස්සේ ඒ වගේම පුද්ගලයන් ප්‍රමාණත්වයෙන් නොගැනීමට, ඒ කියන්නේ මා සමනෝ නොගරු, තමන්ගේ ගුරුවරයා කියලා හරි කිව්වනම් වැරදි දෙයක් කිව්වනම් ඒක පිළිගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ නැහැ. සහේතුකව සාධාරණ මහා නිදහස්ව සිතා විමසා තීරණ ගැනීමට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව තුළ ඉඩ ප්‍රස්තාව අවස්ථාව සලසා දීලා තිබෙනවා. ඉතින් සිඟාලෝවාද කාලාම සූත්‍රයේ අන්තර්ගත වෙන ඉගැන්වීම් ඇසුරු කරගෙන සිතීමේ සහ විමසීමේ නිදහස පිළිබඳවයි අපි මේ පාඩමේදී කතා කළේ. මම හිතන්නේ විනාඩි කිහිපයක් ඇතුළත ඔබට මේ පාඩමේ ඇතුළත් වෙලා තියෙන්නේ කුමක්ද, මේ ඇතුළත් වෙලා තියෙන කාරණාවන්ගින් අපි වැඩිපුර අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියන එක පිළිබඳව හොඳ වැටහීමක්, අවබෝධයක් ඇති වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. 11 ශ්‍රේණියේ 9 පාඩම අපි මේ කතා කළේ. ඉතාමත් ඉක්මනින්ම 10 පාඩම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ඔබට ගෙන එන්නට බලාපොරොත්තුවෙන් මේ පාඩමින් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.